නෑ ඒක හරි කියලා නෙමෙයි මං කියන්නේ. එහෙම ඉන්න හැමදෙරේ කියනකම් 77 ඡන්දේ කොහොමද තිබේ 82 ඡන්දේ කොහොමද 82 ඡන්දේදී මම පෝලිං ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරා. කටක් කරෙන්න දුන්නේ නැහැ ගහලා එළියට එලවලා දැම්මේ. මේ සැරේ මැතිවරණේ මොනවා වුණත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පිළිගත්තා මේ මැතිවරණේ යම් ආකාරයකට මැතිවරණ කොමසාරිස්තුමාගෙත් ඒ දායකත්වයත් එක්ක මේ රටේ තිබුණු මැතිවරණවලට සාපේක්ෂව සාධාරණව පැවතුණා කියලා. ඒ නිසා තමයි මේ සමකාමීව මේ බලහුමාරු සිද්ධ වෙන්නත් පුළුවන් වුණේ. ඉතින් මෙතුමා මේ නිකම් මේ පොහු තර්කයක් ගේනවා මේ ආගමයි ජාතිය ගැන කතා කරනවා නම් මේ ඒකෙන් තමයි අඳුරගන්න පුළුවන් කියලා මේ පැසිස්වාදී මම ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාව පිළිගන්නේ නැති මෝඩ තර්කයක්. එනිසා ඒක මෙතනට අදාළ නැහැ. මේ 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 පහුගිය කාලේ මේ මලමිනී දහස් ගණන් මේ පාරවල් වල අතුරලා තිබුණා. ඒවා උඩින් පැනලා ඇවිල්ලා විශ්වවිද්‍යාලට ආපු කට්ටිය මේ කතා කරනවා මේ පහුගිය කාලේ මේ ෆැසිස්වාදයක් තිබුණා කියලා. ඒ ෆැසිස්වාදයේ යටතේ තමයි මේ සාධාරණ මැතිවරණිකුත් මොන හරි මට්ටමක සාපේක්ෂව තිබුණායි කියලා කියන්නේ. ඒ නිසා මේ තර්ක ගැන වැඩක් නැහැ. අපේ හාමුදුරු ඔබ වහන්සේ බොහොම සාධාරණව මේ සිහින දකින්න වෙන්න පුළුවන්. හැබැයි අපේ හාමුදුරනේ මේ යහපාලන කතන්දරේ කොච්චර කතන්දර කතා කරත් මේක සංකල්පයක් ලෙස මේ 77න් පස්සේ ආපු මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ මේ වංචාව දූෂණය බලහත්කාරය නීතිගත කරලා තියෙන එක සිස්ටම් එක ඇතුලේ තියෙන. ඒක දැන් මේ කාලයක් තිස්සේ තිබිලා ඒක දැන් සංස්කෘතියක් බවට පත් වෙලා තියෙන. මේ සංස්කෘතියක් බවට පත් වෙච්ච එක තව කාලයක් ගියාම ජානවලට තියයි. සමහර අය හැබැයි කලින්ම ජානවලටත් ගිහිලා තියෙනවා ඒක. ඒතකොට මේක මේ අලුත් තත්ත්වයක් නෙමෙයි. මේ අදයේ තිබුණු තත්ත්වයක් නෙමෙයි. ප්‍රමාණාත්මකව ගුණාත්මකව වෙනස්කම් ඇති මේකේ. හැබැයි ඔය මයින නිර්ණායක තියෙනවනේ. දැන් මොනවද මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ මේ වංචා දූෂණ සම්බන්ධයෙන් දර්ශකයක් හදලා දාලා තිනවා ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. මේ චන්ද්‍රිකා පාලනය මහින්ද රාජපක්ෂ මේ රනිල් වික්‍රමසිංහ පාලනය මහින්ද රාජපක්ෂ පාලනය තුළ කොහොමද මේ ප්‍රස්ථාරය යන්නේ කියලා. ඉතින් අත්ත වශයෙන්ම චන්ද්‍රිකා පාලනය තුළ සහ රනිල් වික්‍රමසිංහ පාලනය තුළ මේ ප්‍රස්ථාරය උඩට යනවා. ඒ කියන්නේ දර්ශකය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි. නමුත් පසුගිය කාලේ මේ හොරකම දූෂණයේ වංචාව වැඩිපුර පේනවා. මොකද වැඩිපුර මුදල් වියදම් කිරීමත් වැඩිපුර සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වුණා. නමුත් මේ හොරකම දූෂණයේ වංචාව මේ සිස්ටම් එක ඇතුලේ තියෙන දෙයක්. ඒකට විරුද්ධ සටන අපි කරන්න ඕන. ඒක සදාතනික සටනක්. ඒක හැමදාම තියෙන සටනක්. දැන් අපි මීට අවුරුදු 30කට කලින් බැලුවොත් එහෙම මේ රටේ මේ දැන් හිතන්නකෝ දැන් සාමාන්‍ය රාජ්‍ය සේවකයා පවා කිසිම ලැජ්ජාවක් නැතුව රජයේ අරමුදල් අවභාවිතා කරන්න හොරකම් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ගාණක් නැහැ. එහෙම නොකරනවා නම් තමයි ප්‍රශ්නේ. ඒක දැන් එහෙම සමාජගත වෙලා තියෙනවා. ඒක ලොකු ව්‍යාධියක්. ඒකට උත්තර හොයන්න ඕනේ. ඒකට වාදයක් නැහැ. ඒක මේ ආණ්ඩුවත් ඊළඟට එන ආණ්ඩුවත් හැම ආණ්ඩුවක් එක්කම අපි සටන් කරන්න ඕන දෙයක්. හැබැයි අපේ හාමුදුරුවෝ කියන මේ යහපාලන සංකල්පයේ ඒ විදිහට මේ අද අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ නිකන් අංශු මාත්‍ර හරි පටන් ගන්න ආරම්භයේ මම මේ කිව්වේ අධිකරණ කතන්දරේ. දැන් අපේ හාමුදුරුවන්ට තේරෙන්නේ මේ මේ මේක ඇතුලේ ජීවත් වෙලා 77න් පස්සේ හැදිච්ච සමාජය ඇතුලේ ජීවත් වෙලා වැරද්ද මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් පහුගිය කාලය තුල අපේ හාමුදුරුවොත් ඇතුළුව නීච සංගමේ සභාපතිතුමා රජයේ අමතිවරේ දේශපාලන පක්ෂ නායකයෝ මන්ත්‍රීවරු බලපෑම් කරන අගවිනිසුරුතුමාට ඉල්ලා අස්වෙනු කියලා. අගවිනිසුරු කියන්නේ මේ රටේ නිලධාරි තන්ත්‍රයේ ඉහළම තියෙන තනතුර. එතකොට ඒ තනතුර ඉවත් කරන්න විශේෂ ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවේ තියෙනවා. එහෙම හදලා තියෙන්නේ ඒකේ ස්වාධීනත්වයේ ආරක්ෂාවෙන්. ඒක හිතු වෙලාවට සමාවෙන්න මේකට කෙටි බාධා කියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මට චුට්ටක් පැහැදිලි කරන්න අගවිනිසුරු ඉවත් කිරීමේ අර විධිමත් ක්‍රියාවලිය මොකක්ද කියලා දැන් ඔබතුමා කිව්වයි. ඔව් ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. මොකක්ද ඒක? ව්‍යවස්ථාවේ අගවිනිසුරුවරේ ඉවත් කරන ප්‍රතිපාදනය. මේ මොකක්ද කරුණාකර පැහැදිලි කර. ඔව් ඒ ක්‍රමයේ තමයි ඒ අගවිනිසුරුවරේ විරුද්ධ චෝදනා තියෙනවා නම් පාර්ලිමේන්තුවේ තේරීම් කාර සභාව පත් කරලා ඒව ඉම්පීච් කරන්න. සමාවෙන්න මට කරුණාකරලා කියන්න අගවිනිසුරුතුමා ඉවත් කිරීම සඳහා තේරීම් කාව සභාව පත් කර යුතුයි කියලා ව්‍යවස්ථාවේ කොතන තියෙනවද? ඒ ව්‍යවස්ථානේ ව්‍යවස්ථාවේ තියෙන බලතලන ස්ථාවර නියෝග අනුව තමයි. ස්ථාවර නියෝග අනුව කොහෙද තියෙන්නේ? අගවිනිසුරයා ඉවත් කිරීම සඳහා තේරීම් කාර සභාව පත් කරන්න ඕන කියලා ව්‍යවස්ථාවේ කොතන තියෙනවද? ඒ ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නෙමෙයි ඒක ස්ථාවර නියෝගයට තියෙන්නේ. ස්ථාවර නියෝග වල කොහෙද තියෙන්නේ කියන කාරණා. හරි මට එකපාර එක අංකේ මතක් කරලා කියන්න. මම කියන්නම් මහත්මයා. නෑ ඔබතුමා ඒක ඔබතුමා කියන්න ඔබතුමා වාස්තාව කියන්න. නෑ නෑ මම ඒක මේ රටේ නෑ ඔබතුමා මට වාස් කරන්න එපා. ඔතනට බලන්න සූරවර කෙටියෙන් කියන්න. අදකීම තියෙනවනේ දැන් නොදන්න කාරණේ තේරුම් ගන්න. මේ පොඩයි ඉන්න. මේ නැත්තම් කියලා දෙන්න. නෑ ඔබතුමා කියන්න. ඔබතුමා ඉවත් කරන්න අවස්ථාවක් කරන්න පුළුවන් කමක් තියෙන්නේ හා. ඔබතුමාගේ අවස්ථාවේදී කියන්න. ඔබතුමාගේ අවස්ථාවේදී කියන්න. ඔබතුමාගේ අවස්ථාවේදී කියන්න.
අගවිනිසුරුතුමා ඉවත් කිරීම සඳහා තේරීම් කාරක සභාවකට බැහැ. අගවිනිසුරු ඉවත් කිරීම සඳහා කරන්න ඕනි පාර්ලිමේන්තුවේ අනුමැතියක් ගන්න ඕන. ඒක තේරීම් කාරක සභාවක් නෙවෙයි. ඔය කියන්නේ 2012 නොවැම්බර් මාසේ කළ වැරද්ද කාණ්ඩුව. ඒ වරදෙන් තමයි ජනවාරි 11 අගවිනිසුරු අයින් කරන්නේ. විධායකට නෙවෙයි, ඒක තියෙන ව්‍යවස්ථාදායකට පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් දැනටමත් පූර්වාදර්ශයක් තියෙනවා. එතන වැරද්දක් වෙලා ඇති තාක්ෂණිකව. මොකද ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මතලා එතුමී ඉවත් නොකිරීම. හැබැයි ඒ තාක්ෂණික වැරද්ද ඒක නිවැරදි කිරීම මේ කඩිනමින් එන්නේ. දැන් එහෙමනම් මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් අර පොන්සකමතුමාගේ වැරද්ද නිවැරදි කරන අවස්ථාවේ මේකත් නිවැරදි කරන්න තිබුණා. හැබැයි මේ 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 කබරගොයා තලගොයා කරගන්න උත්සාහ කරන්නේ අර දිගින් දිගටම නීති විරෝධී විදියට, සදාචාර විරෝධී විදියට බලපෑම් කරලා ඉල්ලා නොවුණු නිසා. එතකොට මේක හරි පැහැදිලි. මේගොල්ලෝ මේ කබර ගොයා තලගොයා කරලා කෑවට ඒක පිඟාන තියෙනක පේන්නේ නැතුව ඇති මහජනයට. හැබැයි කබර හැම මහජනයට අඳුරගන්න පුළුවන්. මේ පහුගිය දවස් ටිකේම උසාවියට අපහාස කිරීමේ චෝදනාවට ලක්විය හැකි තරමට උසාවියට අපහාස කළා. අධිකරණයේ අග්‍රවිශ්වකාර තනතුරට අපහාස කරා. ඉල්ලාස් වෙන්න බල කරන්න අපේ හාමුදුරනේ ව්‍යස්ථාවියත් කොමන හෝ නීතියකවත් ඉඩක් නැහැ. කෙනෙක් වරදක් කළා තියෙනවා නම් කිටිබාද කිරීමක් කරනවා. 2013 මෙවැනිම තත්ත්වයක් ඇති වෙන වෙලාවේ මට මතකයි අගවිනිසුරු නිල නිවසේ ඉස්සරහට ගෝල්ඩන් කී තැම්පත් කරුවෝ කියලා පිටසක් ගිහිල්ලා රතිඤ්ඤා පත්තු කරා, කිරිබත් කෑවා, එකට ඉස්සරහා වාඩිලා හිටියා, අට්ටාල ගහන් දින හතරක් රැඳී සිටියා. එතනත් කරන්නේ විරෝධතා දැක්වීමක් හිටපු අගවිනිසුරු වරියට. සාමාන්‍ය ජනතාවට පරමාධිපත්‍ය බලය තියෙනවා. ඒ අය එහෙම විරෝධතා කරන්න පුළුවන්. ඒක හරිද වැරදිද? ඔමින්නකෝ අපේ හැමෝටම ඔමින්නකෝ ඒ විරෝධතා දැක්වීම නීතිය කඩලා තිබ්බොත් ඔවුන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන අගවිනිසුරුට ඉල්ලා පිළිගත්ත ගෞරවනීය භික්ෂුන් වහන්සේලා නීති සංගමේ සභාපති, ඒක ඉන්ටිමිඩේෂන් එකක් අපේ හැමෝටම. ඉල්ලාස් වෙන්න බල කිරීම ප්‍රසිද්ධියේ හෝ මාධ්‍ය මගින් හෝ ලිපියක් මගින් හෝ හොර රහසේ හැංගිලා දැන් ඊයර අග්‍රවිස්තවක් කොහොමද ගෙදරට පැනලා දේශපාලඥයෙක් බලපෑම් කරලා තිනවා. මම කවුද නම කියන්නේ නැහැ. ඒක රට දරගනි මේ හෙට නිද්දා. ඒවා සියල්ල එක හා සමානයි. ඉන්ටිමිඩේෂන්. ඒක වැරදි. ඒක යහපාලනේ නෙමෙයි. මොකද්ද අපේ හැමදුරනේ? ඒක වෙනස් කරන්න නේද මම හදන්නේ මේ. ඉතින් වෙනස් කරලා මේ වෙන දේ කියන්නේ අපේ හැමදුරු මේ කියන්නේ. අපි වෙනස් වෙලා වෙන දේ මේ කියන්නේ අපි. මේක අපේ හැමදුරනේ. මේක මේ අග්‍රවිශ්ව කාර්යාලයට විතරක් දෙන පණිවිඩයක් නෙමෙයි. මේ රටේ සමස්ත නිලධාරී තන්ත්‍රයට මේ පණිවිඩය දෙන්නේ. අග්‍රවිනිශ්චකාරයා ඉවත් කරන්න ප්‍රතිපාදන තියෙන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථාදායකට විතරයි පුළුවන්. පත් කරන්න විධායකයට පුළුවන්. හැබැයි ඉවත් කරන්න බලේ තියෙන ව්‍යවස්ථාවයි. එහෙම බැලන්ස් එකක්. එහෙම එකක් ඇති කරලා තියෙන්නේ. එහෙම තියෙද්දි තමයි ගියාගේ ජනාධිපති අර වයිස්. එහෙම ඇති කරලා තියෙන්නේ අපේ හැමදුරුනේ. මේක නිකන් හිතුවක්කාර විදිහට ඕනෝන විදිහට කරන්න බැරි වෙන්නේ. මොකද එහෙම කරන්න පුළුවන් නම් එයා යටත් වෙනවා. පත්ක්‍රීම් බලධාරියාට පුළුවන් නම් පත්කර පුද්ගලයා ඕනෙලා ඉවත් කරන්න එයා යටත් වෙන්න පෙළඹෙනවා. එයා තමන්ගේ තනතුරු රැකගන්න එයා යටත් වෙන්න පෙළඹෙනවා. එතකොට දැන් මොකද කරේ? දැන් මේ අගවිනිසුරුතුමාට විතරක් නෙමෙයි මේ පණිවිඩය දුන්නේ. අපි කියන විදිහට හිටියේ නැත්නම් අපේ විශ්වාසය නැත්නම් ඉන්න ලෑස්ති වෙන්න එපා තනතුරේ. මේ පණිවිඩේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට මේ දුන්නේ. උසස් නිලධාරීන්ට, ලේකම්වරුන්ට, භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ ඔක්කොටම මේ පණිවිඩේ දුන්නේ. මේකද යහපාලනේ අපි හඳුන්නේ. කාලය අවසන් වුණා. මේක ලෝකෙ කිසිම රටක මේ අද වෙච්ච දේ සිදුවිලා නැහැ. 17 වෙනි සංසදයේ ඉන්න විනිශ්චකාරයාට බලපෑම් කරලා ඔහු ඉල්ලාස් වෙන්නේ නැති වුණාම, නීති විරෝධී සදාචාර විරෝධී විදිහට බලපෑම් කරලා ඉල්ලාස් වුන් නැති වුණාම පරණ තාක්ෂණික ප්‍රශ්නයක් මුල් කරගෙන එතුමියවත් යොදාගත්තා මේ තක්කඩි වැඩේට. එතුමියගේ ප්‍රශ්නේ වෙනම් බේරන්න තිබුණා. හැබැයි එතුමියවත් යොදාගත්තා, යූස් කරා මෙතුමාව එළියට දාන්න. මේකද යහපාලනේ හැමදෙරේ? පටන් ගත්ත ගම පුදනකොටම උපදින්න එපා. මේ තාම 17 වෙනි හැමදෙරේ මේක බරපතල වරදක්.
මේක මුළු රාජ්‍ය තන්ත්‍රය තුලම භීෂණ වැපිරීමක් මේක පරිපාලන තස්තවාදයක් අද මේ කරේ අද මේක සතිය පුරාම කරේ ඒක ඔබ වහන්සේත් ඇතුළුව ඔබ වහන්සේත් මම දැක්ක පත්‍රයේ තියෙනවා හරි ඔබ වහන්සේ මේකයි වැරදි ඔබ වහන්සේත් ඔබ වහන්සේට තේරෙන්නේ 77 කවුද මේ තල්ගය කමලා කරන දඟලන්නේ ඔබ වහන්සේ 77 එහෙම අපි මේ ජරා ජීර්ණ ගැටීම අවශ්‍ය නැහැ නව ලිබරල් දූෂිත සංස්කෘතිය ඇතුලේ බලහත්කාර අපි අපි කෙටි විනාම වලදී බලය යොදා ගැනීම සංස්කෘතිය ඇතුලේ නෑ 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 ඒක හරි කියලා නෙමෙයි මං කියන්නේ එහෙම ඉන්න හැමදෙරේ කියනකම් 77 ඡන්දෙ කොහොමද තිබේ 82 ඡන්දෙ කොහොමද 82 ඡන්දෙදි මම පෝලිං ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරා කටක් කරෙන් දුන්නේ ගහලා එළියට එලවලා දැම්මේ මේ සැරේ මැතිවරණේ මොනවා වුණත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පිළිගත්තා මේ මැතිවරණේ යම් ආකාරයකට මැතිවරණ කොමසාරිස්තුමාගෙත් ඒ දායකත්වයත් එක්ක මේ රටේ තිබුණු මැතිවරණවලට සාපේක්ෂව සාධාරණව පැවතුණයි කියලා ඒ නිසා තමයි මේ සමකාමීව මේ බලහුමාරු සිද්ධ වෙන්නත් පුළුවන් උනේ ඉතින් මෙතුමා මේ නිකම් මේ පුහු තර්කයක් ගේනවා මේ ආගමයි ජාතිය ගැන කතා කරනවා නම් මේ ඒකෙන් තමයි අඳුරගන්න පුළුවන් කියලා මේ පැසිස්වාදී මම ගැන කතා කරන්න යන්නේ නැහැ ඒක මේ රටේ ජනතාව පිළිගන්නේ නැති මෝඩ තර්කයක් එනිසා ඒක මෙතනට අදාළ නැහැ මේ 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 පහුගිය කාලේ මේ මලමිනී දහස් ගණන් මේ පාරවල් වල අතුරලා තිබුණා ඒවා උඩින් පැනලා ඇවිල්ලා විශ්වවිද්‍යාලට ආපු කට්ටිය මේ කතා කරනවා මේ පහුගිය කාලේ මේ පැසිස්වාදයක් තිබුණා කියලා ඒ පැසිස්වාදයේ යටතේ තමයි මේ සාධාරණ මැතිවරණිකුත් මොන හරි මට්ටමක සාපේක්ෂව තිබුණායි කියලා කියන්නේ ඒ නිසා ඒ තර්ක ගැන වැඩක් නැහැ අපේ හාමුදුරු ඔබවහන්සේ මේ ඔබවහන්සේ බොහොම සාධාරණව මේ සිහින දකින්න වෙන්න පුළුවන් හැබැයි අපේ හාමුදුරනේ මේ යහපාලන කතන්දරේ කොච්චර කතන්දර කතා කරත් මේක සංකල්පයක් ලෙස මේ 77න් පස්සේ ආපු මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ මේ වංචාව දූෂණය බලහත්කාරය නීතිගත කරලා තියෙන එක සිස්ටම් එක ඇතුලේ තියෙන ඒක දැන් මේ කාලයක් තිස්සේ තිබිලා ඒක දැන් සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. මේ සංස්කෘතියක් බවට පත් වෙච්ච එක තව කාලයක් ගියාම ජානවලටත් යයි. සමහර අය කියන්නේ කලින්ම ජානවලටත් ගිහිලා තියෙනවා ඒක. බහුතුමා. රජයේ අමතිවරේ, දේශපාලන පක්ෂ නායකයෝ මන්ත්‍රීවරු බලපෑම් කරන අගවිනිසුරුතුමාට ඉල්ලා අස්වෙනු කියලා. අගවිනිසුරු කියන්නේ මේ රටේ නිලධාරී තන්ත්‍රයේ ඉහළම තියෙන තනතුර. එතකොට ඒ තනතුර ඉවත් කරන්න විශේෂ ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවේ තියෙනවා. එහෙම හදලා තියෙන්නේ ඒක ස්වාධීනත්වයේ ආරක්ෂාවෙන්. ඒක හිතු වෙලාවට සමාවෙන්න. මේකට කෙටි බාධා කිනම් පුළුවන් අවසර තියෙනවා. මට චුට්ටක් පැහැදිලි කරන්න අගවිනිසුරු ඉවත් කිරීමේ අර විධිමත් ක්‍රියාවලිය මොකක්ද කියලා දැන් ඔබතුමා කිව්වයි. ඔව් ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. මොකක්ද ඒක? ව්‍යවස්ථාවේ අගවිනිසුරුවරයෙක් ඉවත් කරන ප්‍රතිපාදනය. මේ මොකක්ද? කරුණාකර පැහැදිලි කර. ඔව් ඒ ක්‍රමයේ තමයි. ඒ අගවිනිසුරුවරයා විරුද්ධ චෝදනා තියෙනවා නම් පාර්ලිමේන්තුවේ තේරීම්කාර සභාව පත් කරලා ඒක ඉම්පීච් කරන්න. සමාවෙන්න. මට කරුණා කරලා කියන්න අගවිනිසුරුතුමා ඉවත් කිරීම සඳහා තේරීම් කව සභාව පත් කර යුතුයි කියලා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ? ඒ ව්‍යවස්ථානේ ව්‍යවස්ථාවේ තියෙන බලතලන කොතනද තියෙන්නේ? නියෝග අනුව තමයි ස්ථාවර නියෝග අනුව කොහෙද තියෙන්නේ? අගවිනිසුරයා ඉවත් කිරීම සඳහා තේරීම් කාර් සභාව පත් කරන්න ඕන කියලා ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ? ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නෙමෙයි ඒක ස්ථාවර නියෝගයට තියෙන්නේ. ස්ථාවර නියෝග වල කොහෙද තියෙන්නේ කියන කාරණා. හරි මට එකපාර එක අංකය මතක් කරලා කියන්න. මම කියන්නම් මහත්මයා. නෑ ඔබතුමා ඒක ඔබතුමා කියන්න ඔබතුමා වාස්තාව කියන්නේ. නෑ නෑ මම කියන්නේ ඒක මේ රටේ නෑ ඔබතුමා මට වාස් කරන්න එපා. ඔබතුමා මට බලන්න ඉන්න. කෙටියෙන් කියන්න. අත්දැකීමක් තියෙනවනේ දැන්. නොදන්න කාරණේ තේරුම් ගන්න. මේ රටේ මේ රටේ නැත්තම් කියලා දෙන්න. නෑ ඔබතුමා කියන්න. ඔබතුමා වාස්තාව කියන්න. කරන්න පුළුවන් කමක් තියෙන්නේ හා. ඔබතුමාගේ අවස්ථාවෙදි කියන්න. ඔබතුමාගේ අවස්ථාවෙදි කියන්න. ඔබතුමා අවස්ථාවෙදි කියන්න. අගවිනිසුරුතුමා ඉවත් කිරීම සඳහා තේරීම් කාරක සභාවකට බැහැ. අගවිනිසුරු ඉවත් කිරීම සඳහා කරන්න ඕනි පාර්ලිමේන්තුවේ අනුමැතියක් ගන්න ඕන. ඒක තේරීම් කාර සභාව. ඒතොර මේක මේ අලුත් තත්ත්වයක් නෙමෙයි. මේ අදයේ තිබුණු තත්ත්වයක් නෙමෙයි. ප්‍රමාණාත්මකව ගුණාත්මකව වෙනස්කම් ඇති මේකේ. හැබැයි ඔය මයින නිර්ණායක තියෙනවනේ. දැන් මොනවද මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ මේ වංචා දූෂණ සම්බන්ධයෙන් දර්ශකයක් හදලා දාලා තිනවා ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන් මේ චන්ද්‍රිකා පාලනය මහින්ද රාජපක්ෂ මේ රනිල් වික්‍රමසිංහ පාලනය මහින්ද රාජපක්ෂ පාලනය තුළ කොහොමද මේ ප්‍රස්ථාරය යන්නේ කියලා ඉතින් අත්ත වශයෙන්ම චන්ද්‍රිකා පාලනය තුළ සහ රනිල් වික්‍රමසිංහ පාලනය තුළ මේ ප්‍රස්ථාරය උඩට යනවා ඒ කියන්නේ දර්ශකය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි නමුත් පසුගිය කාලේ මේ හොරකම දූෂණයේ වංචාව වැඩිපුර පේනවා මොකද වැඩිපුර මුදල් වියදම් කිරීමක් වැඩිපුර සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වුණා. නමුත් මේ හොරකම දූෂණය වංචාව මේ සිස්ටම් එක ඇතුලේ තියෙන දෙයක්. ඒකට විරුද්ධ සටන අපි කරන්න ඕන ඒක සදාතනික සටනක්. ඒක හැමදාම තියෙන සටනක්.
අපි මීට අවුරුදු 30කට කලින් බැලුවොත් එහෙම මේ රටේ මේ දැන් හිතන්නකෝ දැන් සාමාන්‍ය රාජ්‍ය සේවකයා පවා කිසිම ලැජ්ජාවක් නැතුව රජයේ අරමුදල් අවභාවිතා කරන්න හොරකම් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ගාණක් නැහැ. එහෙම නොකරනවා නම් තමයි ප්‍රශ්නේ. ඒක දැන් එහෙම සමාජගත වෙලා තියෙනවා. ඒක ලොකු ව්‍යාධියක්. ඒකට උත්තර හොයන්න ඕනේ. ඒකනේ වාදයක් නැහැ. ඒක මේ ආණ්ඩුවත් ඊළඟට එන ආණ්ඩුවත් හැම ආණ්ඩුවක් එක්කම අපි සටන් කරන්න ඕන දෙයක්. හැබැයි අපේ හාමුදුරුවෝ කියන මේ යහපාලන සංකල්පයේ ඒ විදිහට මේ අද අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ නිකන් අංශු මාත්‍ර හරි පටන් ගන්න ආරම්භයේ මම මේ කිව්වේ අධිකරණ කතන්දරේ. දැන් අපේ හාමුදුරුවන්ට තේරෙන්නේ මේ මේ මේක ඇතුලේ ජීවත් වෙලා 77න් පස්සේ හැදිච්ච සමාජය ඇතුලේ ජීවත් වෙලා වැරද්ද මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් පහුගිය කාලය තුල අපේ හාමුදුරුවොත් ඇතුළුව නීච සංගමයේ සභාවක් නෙවෙයි. ඔය කියන්නේ 2012 නොවැම්බර් මාසේ කළ වැරද්ද කාණ්ඩුව. ඒ වරදෙන් තමයි ජනවාරි 11 අගවිනිසුරු අයින් කරන්නේ. ඒ නිසා තමයි අද සභාව පත් කරන්නේ. ඒ අදාළ චෝදනාව විභාග කරන්න කියලා කාරණාවක් පාර්ලිමේන්තුවේ නීතිමුලාසුල හෝ ව්‍යවස්ථාවේ හෝ නැහැ. අගමිස්තුතුරුමයි ඉවත් කිරීම බලය තියෙන විධායකට නෙවෙයි, ඒක තියෙන ව්‍යවස්ථාදායකට පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් දැනටමත් පූර්වාදර්ශයක් තියෙනවා. එතන වැරද්දක් වෙලා ඇති තාක්ෂණිකව. මොකද ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මතලා එතුමි ඉවත් නොකිරීම. හැබැයි ඒ තාක්ෂණික වැරද්ද ඒක නිවැරදි කිරීම මේ කඩිනමින් එන්නේ. දැන් එහෙමනම් මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් අර පොන්සකමතුමාගේ වැරද නිවැරදි කරන අවස්ථාවේ මේකත් නිවැරදි කරන්න තිබුණා. හැබැයි මේ 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 කබරගොයා තලගොයා කරගන්න උත්සාහ කරන්නේ අර දිගින් දිගටම නීති විරෝධී විදියට සදාචාර විරෝධී විදියට බලපෑම් කරලා ඉල්ලා නොවුණු නිසා. ඒතර තාක්ෂණික වරදින් එතකොට මේක හරි පැහැදිලි. මේගොල්ලෝ මේ කබරගොයා තලගොයා කරලා කෑවට ඒක පිඟාන තියෙනක පේන්නේ නැතුව ඇති මහජනයට. හැබැයි කබර හැම මහජනයට අඳුරගන්න පුළුවන්. මේ පහුගිය දවස් ටිකේම උසාවියට අපහාස කිරීමේ චෝදනාවට ලක්විය හැකි තරමට උසාවියට අපහාස කළා. අධිකරණයේ අග්‍රවිශ්වකාර තනතුරට අපහාස කරා. ඉල්ලාස් වෙන්න බල කරන්න අපේ හාමුදුරනේ ව්‍යවස්ථාවවත් කොමන හෝ නීතියකවත් ඉඩක් නැහැ. විරෝධතා දැක්වීමක් හිටපු අගවිනිසුරුවරියට සාමාන්‍ය ජනතාවට පරමාධිපත්‍ය බලය තියෙනවා. ඒ අය එහෙම විරුද්ධතා කරන්න පුළුවන්. ඒක හරිද වැරදිද? ඔමින්නකෝ අපේ හැඳුනේ ඔමින්නකෝ ඒ විරුද්ධතා දක්වීම නීතිය කඩලා තිබ්බොත් ඔවුන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන අගවිනිසුරුට ඉල්ලා පිළිගත්ත ගෞරවනීය භික්ෂුන් වහන්සේලා නීති සංගමේ සභාපති. ඒක ඉන්ටිමිඩේෂන් එකක් අපේ හැඳුනේ ඉල්ලාස් වෙන්න බල කිරීම ප්‍රසිද්ධියේ හෝ මාධ්‍ය මගින් හෝ ලිපියක් මගින් හෝ හොර රහසේ හැංගිලා දැන් ඊයර අග්‍රවිස්තවක් කොහොමද ගෙදරට පැනලා දේශපාලඥයෙක් බලපෑම් කරලා තිනවා. මම කවුද නම කියන්නේ නැහැ. ඒක රට දරගනි මේ හෙට නිද්දා. ඒවා සියල්ල එක හා සමානයි. ඉන්ටිමිඩේෂන්. ඒක වැරදි. ඒක යහපාලනේ නෙමෙයි. මොකද්ද අපේ හැමදුරනේ? ඒක වෙනස් කරන්න නේද මම හදන්නේ මේ. ඉතින් වෙනස් කරලා මේ වෙන දේ කියන්නේ අපේ හැමදුරු මේ කියන්නේ. වෙනස් වෙලා වෙන දේ මේ කියන්නේ අපේ. මේක අපේ හැමදුරනේ. මේක අපේ හැමදුරනේ. මේක මේ අග්‍රවිස්ස කාර්යයට විතරක් දෙන පණිවිඩයක් නෙමෙයි. මේ රටේ සමස්ත නිලධාරී තන්ත්‍රයට මේ පණිවිඩය දෙන්නේ මේ පණිවිඩේ අග්‍රවිනිශ්චකාරයා ඉවත් කරන්න ප්‍රතිපාදන තියෙන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථාදායකට විතරයි පුළුවන්. පත් කරන්න විධායකයට පුළුවන්. හැබැයි ඉවත් කරන්න බලේ තියෙන ව්‍යවස්ථාවයි. එහෙම බැලන්ස් එකක් එහෙම එකක් ඇති කරලා තියෙන්නේ. එහෙම තියෙද්දි තමයි ගියාගේ ජනාධිපති අර වයිස් එහෙම ඇති කරලා තියෙන්නේ අපේ හැමදුරුනේ. මේක නිකන් හිතුවක්කාර විදිහට ඕනෝන විදිහට කරන්න බැරි වෙන්නේ. මොකද එහෙම කරන්න පුළුවන් නම් එයා යටත් වෙනවා. පත්ක්‍රීම් බලධාරියාට පුළුවන් නම් පත්කර පුද්ගලයා ඕනෙලාගේ ඉවත් කරන්න එයා